ප්‍රශ්න කාටයන් සිසිල් කරන පානයක් තමයි සව්. ඉතින් අද අපි බලමු කොහොමද සව් බීම එකක් හදාගන්න කියලා. මේක හකුරු දාලා හදලා තියෙන්නේ. හැබැයි මේක ටිකක් වෙනස් විදිහකට හදලා තියෙනවා. අපි බලමු දෙවිදිහටම කොහොමද සව් හදාගන්න කියලා. දෙවිදිහකට හදන්න ඕන නිසා සව් ග්‍රෑම් 50 50 මේ දෙකේ තියෙනවා. හොදලා වතුර දාලා පැය කාලක් පෙගෙන තියාගන්න. වතුර තේකෝප දෙකක් ගන්න. පැය කාලක් පොගවගත්තු සව් ටික දැන් දාන්න. හකුරු ග්‍රෑම් 150ක් දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උගලන්ට සුදු සීනි හරි දුඹුරු සීනි හරි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. කර්දමු කර්ලක් දෙකක් දාගන්න. ඒ වගේම ලුණු පොඩ්ඩක් දාගන්න. සව් හොඳින් ඉදෙනකන් තියාගන්න. ඔයගලන්ට පේන්න ඇති තාම ඇට ඇට වගේ තියෙනවා. සව් හොඳින් ඉදුණට පස්සේ තමයි අපි පොල් කිරි දාගන්නේ. සව් වැට විනිවිද පේනවා කියන්නේ සව් හොඳින් ඉදිලා. දැන් අපි පොල් කිරි දාමු. පොල් කිරි මිලිලීටර් 200ක් වගේ ප්‍රමාණයක් දාගන්න. පොල් කිරි දාලා විනාඩි 4ක් 5ක් තියලා ලිප් ඔෆ් කරන්න. උඩින් කජු ටිකක් දාගන්න. දැන් අපි දෙවන ක්‍රමයට බලමු කොහොමද සව් හදන්නේ කියලා. වතුර කෝප දෙකක් දාගන්න. ඒකට පිඟින තියාගත්තු සව් දාන්න. සව් හොඳින් ඉදිලා කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 200යි එක දාගන්න. අඩු ගින්දරේ කලවම් කරගන්න. වැනිලා තේ හැඳි භාගයක් දාගන්න. විනාඩි 3-4කට පස්සේ ලිප් ඔෆ් කරලා හොඳින් නිවා ගන්න. ඕගලන්ට පුළුවන් පාට වර්ග දෙකකින් එහෙමත් නැත්නම් පාට වර්ග තුනකින් ජෙලි හදාගන්න. ඒ වගේම අපිට අයිස් කැට ටිකකුත් අවශ්‍ය වෙනවා. මුලින්ම අයිස් කැට ටිකක් දාගන්න. සව් එක හොඳින් නිවුනට පස්සේ වීදුරුවට දාගන්න. ඊළඟට ජෙලි දාගන්න. ඉතින් ඕගලන්ට පුළුවන් මේ විදිහට රසවත්ව සව් වලින් බීමක් හදාගන්න.